එද නීතිච්ච මාත මහත්තයන්ගේ සහභාගිත්වය ගොඩක් තීරෝ. අද මාතර නීතිච්ච මාත්‍යය උත්තාව. මාතර නීතිච්ච මාත්‍යය උත්තාව රංගජීව මහත්. එතුමාාවේ දුරාරි මාත්‍යයාගේ ඉතුවත්කව. නිසා දවසින් දවස අපි නීතිච්ච මාත්‍ම මාත්‍රයන්ගේ සහයෝගය අපට උගත් අපි ලබාගන්න උත්සාහ කරනවා. අද ධර්ම සාකච්ඡාව සඳහා අපේ හිතවත් ආදී විද්‍යා ග්‍රන්ථයේ මාත්‍මාමය ස්ථාපනය. මට මේ අපේ ග්‍රන්ථයේ මාත්‍මය මේ වෙලාව දේශනය කරන්න ගියාම අපේ නීතිඥ වතු කිපදේ ඉතින් නොයෙකුත් දේවල් මට කිව්වා. මම කිව්වා ඔයගොල්ලෝ තේල කොට අහලා බලන්නේ කියලා දේශනා. ඒක හොඟක් දේවල් මෙහෙම තියෙනවානේ සාමාන්‍යයෙන් අපේ නීතිඥ මාත්‍ම මාත්‍මයන් අතර මේ වගේ කටයුතු කරනකොට සමහර අය සමච්චලේ මට මම උනත් එහෙමයි. මම සමච්චලේ පත් වෙන වෙලාවත් දිනවල මා වෙලාව. ඒක අපිව සමච්චල කරනවා සමහරයි. ඒගොල්ලෝ වෙන මාර්ගයක් යන. මේ නිසා ඒවට අපි කිසිවෙකට යට වෙන්නේ නැතුව අපි අපේ ගමන දිනෙන් ගමන් කරන්නට අවශ්‍ය නිසා අපි ගන්තේතිගේ මාර්ගය යන්නේ අපේ අතර ඉන්න ඇත්ත වශයෙන්ම හොඳ බුද්ධිමතෙක්. පොත් 154ක් ලියලා තියෙනවා. පොත් 154ක්. නීති පොත් වගේම බෞද්ධ පොත් 20ක්. ඒ නිසා හොඳ ඔළුවක් අපේ වැඩබන්න මහේස්ත්‍රාත් ක්‍රියානන්ද මහත්මයාට මම ස්තුතිවන්තව අපිට මේ වගේ ආරාධනා කළා. මම හිතන්නේ අපි දැන් මාස 8ක් විතර එක දිගට ධර්ම සාකච්ඡාව කරලා අපි උදේ 10ට මාතර ධර්ම සාකච්ඡාව කරන්න මේ එනකම් අපි මේ වැඩසටහන් තුලින් ඒ වගේම පුවත්පත් වලින් ඒ වගේම නිදුක් මාතේ මේ ලංකාවේ බෞද්ධයන් ඇහැරවලා තියෙනවා. අවුරුදු 8ක වගේ කාලයක 7ක් අතර කාලයක ලංකාවේ බෞද්ධයන්ට විදුත් මාධ්‍යයන්ගෙන් ඒ වගේ පුවත්පත් මාධ්‍යයෙන් ඇහැරවීම කටයුතු මම දීර්ඝ වශයෙන් කරලා තියෙනවා. පොත් ලිවීම මම හිතන්නේ 2005 දී පටන් ගත්තේ. අද වෙන විට සම්පූර්ණ පුස්තක සංඛ්‍යාව 185ක් ඉහළ තියෙනවා. විශේෂයෙන්ම ඒ 85ක්ම බෞද්ධ පොත්. බෞද්ධ පොත් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මාතෘපත් සංඛ්‍යාවද නිවරට යොමු වෙච්ච පොත්. එහෙමද මේ සුරංගනා කතා නෙවෙයි ඒවා. ඒ වගේම බුද්ධාගම අධ්‍යයනය කරලා ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරලා මොකද්ද නිවන මොකද්ද නිවන් මාර්ගය ඒ නිවන් මාර්ගය අනුගමනය කරන්නේ කොහොමද ඒ අනුගමනය කරනකොට ලැබෙන මං සලකනු කොහොමද කියලා ඒ පොතපතේ ඉතාම පැහැදිලිව අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ පොත් සකස් කිරීමේදී කිසිම අත්තරෝමතික ක්‍රියාවලියක යෙදෙන්නේ නැතුව ඉතාම විද්‍යානුකූලව කරුණු මම හිතන විශ්ලේෂණය කරමින් පැහැදිලිතාවකින් තු අපි ඒ පොත් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ධර්ම ග්‍රන්ථ ධර්ම ලිපි සහ මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කිරීමේදී සම්පූර්ණ ත්‍රිපිටකයේ විශේෂයෙන්ම සූත්‍ර පිටකය අභිධර්ම පිටකය විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ සූත්‍ර 18000 ගානම පරිශීලනය කළා තමයි මම මෙතනට කතා කරන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ කතාව බුදුහාමුදුරුවෝ නියෝජිතයෙක් කියලා කරන කතාවක් වගේ. බුදුහාමුදුරුවෝ තපන් මහත්තයෙක් කියලා කරන කතාවක් වගේ. බුදුහාමුදුරුවෝ සේවකයෙක් කියලා කරන කතාවක් වගේ. ඒ නිසා විශ්වාසයෙන් යුතුව අහගන්න පුළුවන්. විශ්වාසයෙන් යුතුව පිළිගන්න පුළුවන්. මෙතන මගේ ඔළුවේ තියෙන දේවල් මම මෙතන කියලා මගේ මතයට පිළිස් හරවීමක් කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න මට වැඩක් නැහැ. දැන් මේ වැඩසටහන සදාහසාරා නාමයේ අවුරුදු 7ක් කරාම අවුරුදු 7ක මම අයවැය වාර්තාව උනන් අද ඉදිරිපත් කරන්න එකතු කරපු මුදල රුපියල් 0.1 කිසිම මුදලක් සත පහක් එකතු කරලා නැහැ මේ කාර්ය වෙනුවේ. මගෙත් එක එකතු වෙලා වැඩ කරන අය දන්නවා මම සත පහක් එකතු කරන්නේ නැහැ. පොත් 24000ක් නොමිලේ බෙදලා තියෙනවා ධර්ම පොතක. විශේෂයෙන්ම මේ කරන්නේ මොකද්ද කියලා ගොඩක් දෙනෙකුට ගැටලුවක් ඇති. මේ කරන්නේ ලොකු ප්‍රශ්නයකින් ලංකාවේ බෞද්ධ බේරගන්න උත්සාහ කරන්නේ. අපි දන්න දෙයක් තමයි අපි පන්සලේදී අපි නිතර මහන්නේ බණ කිව්වට පස්සේ සුමනා සුජාතා ආදී එක එකම ධර්ම මණ්ඩපයේදී මෛත්‍රී බුද්ධ සාධනේ නිවන් දක්ින කියලා ලොකු සාධිකාරයක් දෙනවා. ඒ සාධිකාරයක් දෙනකොට මට
විකාරයේ මම කල්පනා කරා මොකද්ද මේ අපි කවුරුත් එක්ක සාදු කියන්නේ? ඇයි අපිට මේ බුද්ධ ශාසනයේදී මොනක් කරගන්න බැරිද කියලා? මේ බුද්ධ ශාසනයේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද කියලා ලොකු ප්‍රශ්න ගන්නක් ආවා. ඒ නිසා මම හිතුණා මේ බුද්ධ ශාසනය කරන්න පුළුවන් දේ මොනවද කියලා බලාගන්න. ඒ කරන්න පුළුවන් දේ මොනවද කියලා බලාගන්න මම ත්‍රිපිටක ධර්මය අසුරු කරන්න පටන් ගත්තා. මේ ත්‍රිපිටක ධර්මය අසුරු කරගෙන යනකොට ඇඟ හිතලා යන ගත්තා. මෙතෙක් බුද්ධාගම වශයෙන් මම පිළිගත් දේවල් දෙන්නේ අපේ අස්පන අපිටම බොරු වෙනවා කියලා. ඒ නිසා මම කරේ මේ ටික සියල්ලම ත්‍රිපිටක ගත්තා, වදුගත කළා, ලියන්න ගත්තා. ඒක මාතෘකා ඇසුරේ. අන්නේ මාතෘකා ඇසුරේ ලියලා සම්පූර්ණ කරාම බුද්ධාගම පිළිබඳව ඉතාම පැහැදිලි චිත්‍රයක් මගේ ඉස්සරහා දිගහැරුණා. ඒ දිගහැරිච්ච චිත්‍රය තමයි අද මේ මම ඉස්සර කරන්නේ. ඒ දිගහැරිච්ච චිත්‍රයේ තියෙන ස්වරූපය විශේෂයෙන්ම අපිට පන්සලේදී පාසලේදී ඉගැන්වුවේ බුද්ධාගම ඉගැන්වුවේ මතුපිටි. උදාහරණයක් වශයෙන් අපොත සාමාන්‍ය පෙළ දක්වා ගත්තා, උසස් පෙළ දක්වා ගත්තා. මාර්ගඵල ලබන්නේ කොහොමද කියලා පොතල නැහැ. වෙන්නේ තියන්නේ මොනවද? බුදුහාමුදුරන්ගේ චාරිත්‍රය. එතකොට බුදුහාමුදුරෝගේ ආශිර්වාද මනුෂ්‍යත්වය ඕනේ තියෙන්නේ. ඔයගේ මාතෘකාව වල මෙතන තියෙනවා මාර්ගඵල සංඛ්‍යාත නිවැරදි යන්නේ කොහොමද කියලා දක්වලා නැහැ. මාර්ගඵල සංඛ්‍යාත නිවැරදි යන්නේ කොහොමද කියන එක මතක් කරාම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ විදුද්ධි මාර්ගය. එහෙම නැත්නම් රේණුකානේ චන්දවිමලහාමුදුරන්ගේ පොත් සෙට් එක. දැන් ওই පස්සේ ගියලා මම ඕවත් සේරම කිව්වා, සේරම කිව්වා. මේ කියවල කියලා බලනකොට මට ඒ ලොකු ගැටලුවක් ආවේ නැහැ. මේක කරන්න පුළුවන්. ඒ වගේ ඒ අනුවත් මම මාර්ගය වඩාගෙන ඉදාම දුෂ්කර මාවතක් අවුරුදු 7ක් තිස්සේ මම හිතන්නේ ඒක ඒ ප්‍රයෝගණේ හම්බුන පොතලින් භාවනා කරා. අවුරුදු 7ක් භාවනා කරා රේරුකාරය හම්බුන පොතලින්. අතන කියන්නේ ඒ කියන විදර්ශනා ඥානය විදිහටම එනවා. විදිහටම එනවා. නමුත් අවසාන වශයෙන් මම සූත්‍ර පිටකයේ අධ්‍යයනය කරන්න ගියාට පස්සේ මට තේරුණා දෙයිනේ මම මෙතෙක් කල් මොකද කරේ කියලා. ඒ මොකද සූත්‍ර පිටකයේ තියෙන ධර්මයේ ඉතාම සරලයි. කොච්චර සරලද කිව්වොත් මේ ඉන්න පින්වතුන් මේ සරල වැඩිකම නිසා පිළිගන්නේ නැහැ. ඉතාරි හිතා ගන්න අමාරු කතාව. නමුත් ඒ තරම්ම සරලයි. දැන් මම ඔය සරලයි ඉන්නේ තමයි හැමදාම කියන්නේ. සමහරවිට හැමදාම කියලා දැන් පාවෙන්න ඇති. දැන් සෝවාන් මාර්ගයේ එන්නේ විසුද්ධි මාර්ගයේ ඉන්නේ නව මහා විදර්ශනා ඥානවල. හරි අමාරු වැඩක්. සමහරවිට උද්‍යාවේ බලන්න කියලා කියනවා. උද්‍යාවේ බලනකොට මේ සියල්ල පෙන පිටු වගේ පේන්න ගන්නෙ. එහෙම වුණහම තමයි කියන උද්‍යාවේ ඥානෙ එන්නේ. මුළු සූත්‍ර පිටකේම බැලුවත් උද්‍යාවේ ඥානෙ ගැන එහෙම කියලා නැහැ. ඒ වගේම විනය පිටකේ ඉතාම පැහැදිලි උපයෝග ඥානය විස්තර කරනවා. මම පසුගිය මාසේ විස්තර කරා මොකක්ද උපයෝග ඥානය. සියල්ල ඇතිව නැති වේ යන දැනුම අවබෝධය. සියල්ල ඇතිව නැති වේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවන සියල්ල හේතු ප්‍රත්‍යයන්ගේ අභාවයේ නැති වෙලා යනවා. උදාහරණයක් කියමු බලන්න. ඔන්න දැන් අපි හිතමු කවුරු හරි ආන්දෝලක වැඩ කරනවා. ආණ්ඩුවට වැඩ කරාම මේ පුද්ගලයා තානාපති කරගෙන කෙනෙක් කල්‍යාණ පිළිරණක. ඊළඟ ආණ්ඩුවක් ආවම එයා යස්කන දානවා. හේතු ප්‍රත්‍යයක් නැති වුණාම අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිඵලය අභාවයට යනවා. හොඳ උදාහරණයක් නේද? දැන් අපි කාපු කෑම ටික ඇඟෙන් දෙනකන් බඩගින්න දැනෙන්නේ නැහැ. බඩේ දිනක. ඕක බඩෙන් ටිකක් එහාට ගියාම බඩගින්න දැනෙනවා. ඔන්න හේතු ප්‍රත්‍යයෙන් අභාවයෙන් ප්‍රතිඵලේ නැති වෙනවා. ඔන්න ඔය කරුණ සියලුම දේකම ආදේශ වෙනවයි කියලා අවබෝධයට කියනම වචනයක්. මොකක්ද? උද්‍යව්‍ය ඥානය. එතකොට උද්‍යව්‍ය ඥානය ලැබීමේ ප්‍රතිඵලය මොකක්ද? සූත්‍ර පිටකෙත් විස්තර කරනවා. ඒ වගේම විනය පිටකෙත් විස්තර කරන සූත්‍ර පිටකේ එක තැනයි තියෙන්නේ සුප්පබුත කොටි සූත්‍රය. ඒ වගේම විනය පිටකේ විශේෂ තැනක් තියෙනවා මහා වග්ගපාලියේ. මහා වග්ගපාලී සෝවාන් ඵලය විස්තර කරන්නේ හරි පුදුම විදියකට. එක දිගට සෝවාන් ඵලයට ලැබෙන ආකාරය විස්තර කරනවා. ඒක ඉතාම විචිත්‍ර අවස්ථාවක්. එක එක්කෙනා සෝවාන් වෙච්ච හැටි. උදාහරණයක් ඇරියට තියෙනවා ඉස්සෙල්ලාම තියෙන කොණ්ඩඤ්ඤ හාමුදුරුව සෝවාන් වෙච්ච හැටි. කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ බණ කියනවා. බණ කියනකොට මොකද්ද? දන්නේම නැතුව සියල්ල ඇතිව නැති වෙයි කියන අවබෝධය එනවා. ඒ අවබෝධය ආවම තමයි මොකද වෙන්නේ? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන්
එතකොට උපතිස්ස පරිබ්‍රාජකයාට අස්සජී මහරහතන් වහන්සේ ඇවිල්ලා කියලා ඒ ධම්මා හේතුඵලව තේසං හේතු තථාගතෝ ආහ තේසං කිය නිරෝධෝ ඒවං මාදි මහා සමනෝ කියලා. මොකද්ද මේ කියන්නේ? උදේහුවේ ඥානය කියලා කියන්නේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිව සියල්ල නැති වේ කියලා ඔන්න කිව්වම උපතිස්ස කියනවා ඇත්ත නේන මේක වෙනවා. ඔන්න ඒ මොකද්ද උනේ? උදේහුවේ ඥානය ආවා. එතකොට උදේහුවේ ඥානයෙන් තමයි මිනිස්සු සෝවාන් වෙන්නේ. ඒ නිසා අර ඥාන නමේ එකක් පසුපස එකක් ලබන්න ඕනේ නැහැ. යම් කෙනෙකුට උදේහුවේ ඥානය තියෙනවා නම් එයා සෝවාන්. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එනවා එහෙමනම් විසුද්ධි මාර්ගයේ තියෙන ඥාන නමේ වැරදිද? වැරදිද හරිද? මම කියන එකක් හරි කියලා. මම ඒ කියන ඥාන නමය අර ඥාන ඇතුලේ බස්සන්න පුළුවන්. උද්‍යාවේ ඥාන තියෙන එක්කනට සේරම අනිත් විදර්ශනා ඥාන ටික ඔය දක්වාදී සේරම ඥාන තියෙනවා. මම දැන් ඔප්පු කරලා පෙන්නන්නක් ගාලා. දැන් නවමහා විදර්ශනා ඥාන විසුද්ධි මාර්ගය තියෙනවා. ඒ නවමහා විදර්ශනා ඥාන එන පාරේ තමයි විසුද්ධි මාර්ගය අනුව සෝවාන් වෙන්න ඕන. නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මොකක්ද? නාමයේ එකකි ඒ අරමුණු කරන රූපයේ තව එකකි කියන ඥානය. පැහැදිලිද? නාමයේ එක රූපය තව එකක්. නාම ධර්ම මොකක්ද? චිත්ත චෛතසික. එතකොට චිත්ත චෛතසික නාම ධර්ම රූපයත් එක්ක තමයි බද්ධ වෙන්නේ. රූපයත් එක්ක තමයි හැදෙන්නේ. කොහොමද? රූප කියලා කියන්නේ මොකක්ද? රූපනේ වන්නේ රූපනම් මේ අභිධර්මයේ ගන්නන්න එහෙමයි. රූපනේ කියන්නේ මොකක්ද? වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙන හැම දෙයක්ම මොනවාද මේ? අපේ රූපේ වෙනස් වෙනවනේ. එතකොට මේ රූප කොටස සියල්ලම වෙනස් වෙනවා. රූප කොටස පටන් ගන්නෙ අමිනිබ්බෝක කලාපේ. අමිනිබ්බෝක කලාපේෙන් රූපේ බෙදලා බෙදලා තනිය තියෙන්න පුළුවන් පුංචිම එක තමයි අමිනිබ්බෝක කලාපේ. මේ අමිනිබ්බෝක කලාපේ ඉඳන් හැම ඊට එහාට තියෙන හැම එකක්ම එක එක රූප සංයෝග වෙලා හැදෙන රූප. මිනිස්සෙක් හැදෙනකොට ඒ වගේ රූප කලාප අති විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. මේ එකතු වෙන ඒවයි ස්වභාවය මොකක්ද? රූපණය වෙනවා. වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන රූපය නිසා ඒකත් එක බද්ධ වෙලා තමයි නාම ධර්ම හටගන්නේ. චිත්ත චෛතසික රූපණය වන බැවි රූප නම් මේ නැමී යන බැවි නාම නම් මේ මොකක් අනුවද නැමී යන්නේ? රූපය අනුව. රූපය අනුව නැමී යන බැවි නාම නම් මේ. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ පින්වතුනි හරිම ලේසි වටහා ගන්න මොකද්ද? චිත්ත චෛතසික ධර්ම වෙනයි රූප වෙනයි. හරි නේද? දැන් අපේ හිතවිලි මිශ්‍ර වෙනවද කයත් එක්ක? නෑ. මිශ්‍ර නොවුනහම මේ දෙක එකට ප්‍රතිබද්ධව තියෙනවා. ඒ කියන්නේ අපේ කය නැතුව අපිට හිත මෙහෙ තියන්න පුළුවන්. දෙක එකට ළඟ තියෙන්නේ. එක හැප්පි හැප්පි තියෙන්නේ. හැබැයි පරිච්ඡේද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙන්න වෙලා තියෙන්නේ. ඔන්න ඔය ඥානෙට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය. ඊට පස්සේ තියෙන උද්‍යාවේ ඥානය කියන එකක්. මේ නව මහා විදර්ශනා ඥාන ගැන කියන්නේ. උද්‍යාවේ ඥානය කියන්නේ සියල්ල ඇතිව නැතිවේ යන ඥානය. එතකොට ප්‍රධාන කොටම මතක තියාගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහටම ඇතිව නැති යන ගුණය පොදුයි. එතකොට ඊට පස්සේ බලන්න බංගාණු දර්ශන ඥානය කියලා තියෙනවා. මොකක්ද මේ බංගාණු දර්ශන ඥානය? බංගාණු දර්ශන ඥානය කියන විදර්ශනා ඥානය සූත්‍ර පිටකෙන් පැහැදිලිව තියෙන එක. ඒක ඉතාම ප්‍රවේශමින් වටහා ගන්න ඕන. දැන් අපි දන්නවා සියල්ල ඇතිව නැතිනෝ නේද? නමුත් අපිට ඔයකේ වේගය අල්ලන්න පුළුවන්ද? බෑ. වේගය අල්ලන්න ගිය මනුස්සයාට එක්තරා මොහොතක් එනවා වේගය අහු වෙන්නේ නැති වෙන වේගය විතරයි. බුදුහාමුදුරුවෝ කියනවා රූප කලාප ඇතිවීම නැතිවීම බලාගෙන ඉන්න පුද්ගලයාට එක මොහොතක් එනවා එතනින් එහා නැතිවීම විතරයි අරමුණු වෙන්නේ. අපිටත් එහෙම වෙනවනේ. සමහරවිට හිතනවා මේව සේරම නැති වෙන දේවල් කියලා. සමහරවිට අපිට ඇතිවීම අරමුණු වෙන්නේ නැහැ. අතිවීම අරමුණු වෙන්නේ නැති නැතිවීම විතරක් අරමුණු වෙන අවස්ථාවට කියන මොකද්ද? බංගාණු දර්ශනය. සියල්ල නැති වෙන සුළු යන ඥානය තමයි ඉතින් ලැබෙන්නේ. ඉතින් හරි නෙමෙයි. සියල්ල නැති වෙන සුළුයි. ඊට පස්සේ ආදීන වංගසන ඥානය කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? මේ
වී ස්වභාවය බංග වී ස්වභාවය සා විශාල ආදීනව තොගයක් කරපිට දාගන්න සිද්ධ වෙලා තිනවා අපිට මොකද්ද ජරාවට යනවා ලෙඩ වෙනවා මැරෙනවා ඒ සියල්ලටම හේතුව ඇති විදි නැති වී ලක්ෂණය ඊට පස්සේ මේ ලක්ෂණ දැක්ක මුංචිතු කම්පිතා ඥානය කියලා හට ගන්නවා මේ තියෙන කරදර වලින් මිදෙන්න අවශ්‍යයි කියලා අපිට ඥානයක් ඇති. ඇත්තට මේ ඥානය තියෙනකම මෙතක කියලා මේ වහන්නේ නේද? මේ මොන කරදරයක්ද මේ සංසාරයේ කියන වැටහීම ඇතුළු. අන්නේ වැටහීමල කියනවා මුංචිතු කම්මිතා ඥානය. තව ඥානයක් තියෙන වගේ ප්‍රතිසංඛ්‍යාන ප්‍රදර්ශන ඥානය. ප්‍රතිසංඛ්‍යාන දර්ශන ඥානය කරන්නේ මේ ඉදිරි ඥාන වලට නැගින්න මේ පිළිවෙල සකස් කරලා දෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ මොකද්ද අපි කරන්නේ මේව කොහොමද අවබෝධ කරන්නේ කියන පිළිවෙල සකස් කරලා දෙන්නේ ප්‍රතිසංඛ්‍යාන දර්ශන ඥානයෙන්. ඊට පස්සේ ඊතාව වැදගත් ඥානයකට එනවා. ඊතාව වැදගත් ඥානය තමයි සංස්කාරෝපේක්ෂා ඥානය. සංස්කාරෝපේක්ෂාව කිව්වම ඊටම සරලයි ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සංස්කාර කියන්නේ මොකද? සංකත ධර්මයන් සංස්කාර වෙනවා. එතකොට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි හිතේ හට ගන්නවා බලගත් උපේක්ෂාවක්. මොකක් අහි නිසාද? මේ සියල්ල ඇතිව නැති වේ කියන දැක්ම නිසානේ. ඒ නිසා අපි මුතුනි මතක තියාගන්න මේ කියන්නා වූ මේ අනිකුත් විදර්ශනා ඥාන සියල්ලම උද්‍යවේ ඥානෙන් ඒක ඇතුලේ ගබඩා කරන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගන්න සූත්‍ර පිටකයේ අවපාරිකයක් ඒ වගේම අටකතා විපාරිකයක් විසුද්ධි මාර්ග විපාරිකයක් එකම සෝවාන් ඵලයට යන්නේ. ඒකේ වෙනස තියෙන්නේ මොකද්ද? සූත්‍ර පිටකයේ තියෙන පාර ඊටාව කෙටි. ඊටාව කෙටි. දැන් මම මතක් කරා මම නිතර මතක් කරා සූත්‍ර පිටකයේ තියෙන සෝවාන් මාර්ගයේ පඩි පෙළට පඩි හතරක් වගේ. සත්පුරුෂ සේවනය, සද්ධාන් සේවනය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. පඩි පෙළක පඩි හතරක් වගේ. මේ පැඩ මා පඩියක් නැගලා ඉපහින්න ඕනද? නෑ. ඊළඟ පැතිල නැගින්නක තියෙන්නේ. ඒ නිසා මේක හැමදාම නැගින්න එකක්ද? ඒත් නෑ. මේක ශරීරයෙන් නැගලා ප්‍රතිපදයට ළඟා වෙන්න පුළුවන් එකක්. බුදුහාමුදුරුවෝ කියන ආනන්ද හාමුදුරුවෝ අහනවා සෝවාන් මාර්ගයේ කී දෙනෙක් ඉන්නවා?